අද ධර්ම දක්ෂිනාාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩමකුට වදාළ දේශකයණන් වහන්සේ. මොරටව ලුණාවඋයන පාරේ බෝධිරාජාරා මාදීපති කළුබෝවිටියන රුවන්කන්ද රාජමහාවිහාරවාසී කොළும்ම්භ භිශ්වවිද्याලයේ සිංහල අධ්‍යානාංශය මහාචාර්ය පූචනීය අගලකට සිරිසුමන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සාධෝ සාධූ සාධෝ. සමන්ත චක්කවාලේසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගගමොखදංං බතන් था ධම්මස් සබනකා භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස බගවතුෝ අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්ස බගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස වසනවන්ත වත් හැම දෙනාටම සෝපත්රාත්‍රයක් වේවා තිරුවන්ගේ අනන්තකුණ මහිමෙෙන් නිදුක් නිරෝගී ජීවිතයක් සැලසේවා උතුම් ධර්ම ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම සැනසිල්ල උදාවේවා කරන කියෙන් හැම කටයුත්තක්ම ඉතාම් හොඳින් කරදරයක් නැතුව සිෙද්ධ කරගන්නට මේ උතුම් ධර්මයේ මහිමය මදනාටම හේතුවාසන වේවා කියලා අපි සොපපුරුදු ලෙසිං ආරම්භයහි අපගේ කරුණාබර ආශීද්වාදය සේලම ශ්‍රාවකයන් වෙනුවෙන් පළකරන්නට කැමති. අද උතුම් ධර්මදේශනාවට පින්බර දායකත්වයගෙන ක්‍රියා කරන්නේ උතුරු කළුතර උග්ගල් බඩ කුරුදුුවත්ත පාරයේ සමිත විලා නිවසෙහි පදිංචි, කේටි පත්මසෙරි මහත්මා විසින්. එතුමානන්ගේ මෙ පර්ලෝ සැපත්වන්නට යෙදුන ආදරණය මෑණියන් වහන්සේ පාණන් වහන්සේ ප්‍රධාන කරගත්ත සේලම නෑදෑහිතමිතුරන්ට පුුණ්ඥාන්මෝදනා කිරීමේ අරමුණ පෙරදැරවයි අද දම් දෙසුම වෙනුවෙන් උතුම්දායකත්වයගැ ක්‍රියා කරන්නේ එසිියලොම ප්‍රාර්ථනාවන් ෂ්ට සමුද්ධ වේවා එසියළම ප්‍රාර්ථනාවන් එලෙසින්ම සිදුවේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල අප ගත කරන ජීවිතය අපි හැමදිනාම ඉතාම හොඳින් දන්නවා විශේෂයෙන් වසකින් නිරෝදායන ඇදිරනීතියකුත් රටේ ක්‍රාත්මක වේෙනවා අනික්පසිං සම්හර ආයතන රටේ ආර්ථිකය දිවිගැන්වීම වෙනුවෙන් වැඩකරනවා සමහර ආයතන වසාතිබෙනවා බොහෝ දෙනා නිවෙස් වලටිබේ සිටිනවා පාසැල් වසර දෙකක්ම දැන් වසා පැවතුනා සරසවිද්ධහෙසේමයි මේ වගේ වටපිටාවක මාහිතන්නේ මි්ජාතියේ පැවැත්ම වෙනුවෙන්. අපි හැම්ම දෙනාගෙම අනාගතය වෙනුවෙන්. වර්තමානී අපේ රටට ධනය එහෙමනැත්තම් විනිමය උපයාගැනීමිහිලා වෙහෙසෙන සවිශේෂයේ පිරිසක් සිටිනවා පි වැඩිය කතා කරන්නේ නැති. ඒ තමයි ලංකාවේ, ඇඟලුම් කම්හල්බල සේවය කරන පිරිස. මේ අය දිවාරාත්‍රී මේ බිහිසුුණු කොරෝණ පසුබිමේ තමන්ගේ සේවය නොපිරිහලා ඉටු කරන්නේ යන්තංහෝ විදේශය ආයෝජන අපේ රටට සලසාදන ඒ සොච්චම් විනිමයක් හෝ. සසා ගැනීම හිලා කරන උතුම් කැපකිරීමක් වශයෙන්. එනිසා මම අද ධර්මදේශනාවහි අරම්භය සලසාගන්නේ ලංකාවි ඇඟලුම් කම්හල්වල නිදාස්ෙන්ද කලාපක් ඉහිපයකම සහ. ඉන්නොබ්බට අපේ කාර්මික නගරවල හැමතැනකම ගෙදරක හෝ මේ වෙනුවෙන් තම දැත්වෙහෙසෙනවනං ඒසිලදනා වෙනුවෙන් උපහාරයක් පලකරන්නට. මේ උපහාරය ඉතාමා පූරු රචනයක් බොහට පත්කට තිබුණේ මීගස්ආරේ ගුණපාල වික්‍රමාරච්චි නමැති කවිසිතක් ඇති කෙනෙක්. එතුමානන්ගේ මේ කවිසිතෙන් නෙමැවුණු නිම වූම නැත නිර්මාණය සති අන්තයේ පුවත්පතක පලවුණා එයින් තමා මාමය උපුට ගන්නේ මේ ඇත්තටමාපි කලාතුරකින්වත් ඩකින්නේ නැති සිහි නොකරන අංශයක් පිලිබඳව සහ ඔවුන්ගේ දුක්බරවේදනාව කඳුලු කතාව විය හැකයි කියලා මට සිතෙන නිසා උදේ හතායිතිහට ඇවිත් ජුකී මැසිමේ වාඩිවෙන්නේ නවයයිතිය වනතෙක් අපි එක දිගටම වැඩ කරන්නේ තාාගට්කෝ ටාගට්කෝ සුපවයිස කෑගහන්නේ තේ උගුරක් බී නැවතත් අපේ දිරිය කැප කරන්නේ මොනයම්හරි වැරැද්දකට සුපවයිසර් කෑගහන්නේ ඒ මිම්මිෙන් ලොකු ලොක්කං අපේ ශ්‍රමය පැහැරගන්නේ මා පියසෝයු රන්සිහිවී නෙත කඳුලැලිවාවගන්නේ අප තිංලද දුප්පත්කම සිහිකර සැනසී සිටින්නේ පැය අටක්ම නිපයුම්දී ගෙදර යන්න හිතා ඉන්නේ තාගට්ටික අවසංනැත පාලකයන් සැලකරන්නේ යක් දෙකක් වැඩියෙන් වැඩ කරන ලෙසට අන කරන්නේ ගත සිත සවි්ධියවීලා අපි අසරණවී සිටින්නේ ලොකු ලොක්කන් පාලකයන් කාර් බාර්වලින් යන්නේ ලක්ෂ ගනං පඩි ලබමින් අපේ ශ්‍රමය උදුරගන්නේ අපේ කඳුළු වගුරවමින් උන් ජයපැන් නිතරබොන්නේ අපි උපයන්න දෙයින් තමයි හෝටල්වල බිල්ගෙවන්නේ සොච්චං මුදලක් පඩියට වැඩි කරන්න බැහැකයෙනවා ඉච්චාබස් අපට දෙසා අපේ ශ්‍රමයටැහැගන්නවා අල්ලස්දූෂණ කරමින් පාලකයන් පොදිගහනවා හැමදාමත් අප පාගා ගෙන මහවුන් රජකරනවා තරමක විරෝධ කල්ප අදහසකින් ගුණපාල වික්‍රමාරච්චි මීගස් ආරේ මෙ නිර්මාණය කරතිබුනත් එහි සැබවිම්ම කඳුල්ලු කතාවක් මේ අතරහිකෑ වෙනවා මාපිය සොහොයුරං සිහිවි නෙත්ත කඳු ලැලිවාාව ගන්නේ අපතිං ලද දුප්පත්කම සිහිකරසැනසේ සිෙටින්නේ මේක ළමේක්වත් පොහොසත් පවුලකෙ පුදුනානං කලාපි සේවිකාවක් වෙන්නෙ නෑ. දුප්පත් කමේ උරුමයමයි ඔවුන් මේ මඟට ඇද දම්මේ. එය සිහිකර ඒකට දේෂ නොකරන ඔවුන් එයම සැනසුම බවට පත්කර ගන්නවා කියලා අදහස හරිම ලස්සනයි. ඒවගේම, හැම දෙනාගෙම බලාපොරොත්තුවක් තියෙනවා නියවාසිකා ගාරිටයන්න තාාගට්ටක අවසන් කල්ල ගෙදර යන්න ඒත් තාගට් නිමා කරගන්න බැරිවුනහම තවත් පැයකිහිපයක් ඔවුන්ට වැඩ කරන්න වෙනවා. ඔවුන්ගේ ගත සිත්ත සවිදිය වීලා අපි අසරනවී සිටින්නේ මංහිතන්නේ බනහන පුුණ්‍යවන්ත ශාවකයිනේ අපි ඔවුන් කෙරෙහි හරිම කරුණාවකින් මේ වෙලාවි විශේෂයෙන් රටේ ආර්ථිකය හැම පැත්තකින්ම බිඳ වැටීති බෙන වෙලාවක සංචාරක කර්මාන්තය වගේ රටට විනිමේගෙනාපු බොහෝ අංශ බිඳවැටීතියන වෙලාවක යන්තමින් හෝ මේ කර්මාන්තය පොවත්වාගෙන යන්නට වෙෙහෙසෙන ඔවුන්ට අපේ පූජෝපහාරය වේවා. දවස්සේ අපි ඔබට දෙසන්නේ අනු පස්වෙනි පූජාවලි දෙසුමයි. පසුගිය අනු හතරවැනි දහම් දෙසුමේදී. අපි ඔබට කියා සිටේ මෙහෙනි සස්න ඇරැඹූ ඉතිහාස කතාවයි. ඒ අන්නු වේදනීය කතාවක්. ඇස්සිිය යතුම කතාවක් මෙහෙනි සස්න හොදෙක් භික්ෂු සසුන නැතන් භික්‍ෂූන්ගේ ශාසනය ඇරඹුණා වගේ පහසු කාර්ය භාරයක් වුණේ නෑ. කඳුලි ලයින් එකනේ දෙපාවල යොදුන් ගණනක් පාගමනින් යාමිින් ඇති වුුණු දිය බිබිලි ේ බිබිල්ලි පුරා ලේ ගලර්ති. ඒවා ඔස්සේ ගොඩන ගුණු ශාසනයක්ය කියන එක තමයි අපි පසුගිය සතියෙහි ඔබට කතා කළේ ආනන්ද හා මුදුරුව බුදුරජාණන් වහන්සේ මේ සඳහා පොළඹවාගන්න හැටි බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පමා කළ හේතු කාන්තා චරිතයක ඇතිකෙරෙන ආරාවුල් වියවුල් ස්වභාවය ඒ සහජකතිය ඒ සහජ ගතිස් ඇති ඔවුන් මේ ශාසනයට එකතුවීමෙන් ඇතිවියහැකි අවාසනාවන්ත පරිහානිකට තත්ත්වයක් තතාාගතියන්හන්සි දකිනවා. ඒ නිසාම අවසානයේ අනදහාමුදුරුවන්ට දේශනා කරන්නේ එසේ නම් කරණ දෙකක්ම සඳහන් කරනවා. පෙර හැම බුදුවරේක්ම, මෙවැනි භික්‍ෂණී ශාසනයක් පිහිටුවන වෙලාවක ඒ සඳහාගත් මග වයේ අෂ්ට ගරු ධර්ම පිහිටවාලීමයි. ඒ අෂ්ට ගරු ධර්ම බුදු කෙනෙකුගේ ළඟ පිළිගත් කාන්තාවෝ භික්‍ෂණීෙන් හැටියට භික්‍ෂුණේ ශාසනයට ඇතුළුන්ු බව සඳහන් කළා. ඒ අනුව, මහා ප්‍රජාපති ගෝතමය ඇතුළු මේ පන්සීයක් පිරිස. ඒ අෂ්ට ගරු ධර්මවලට එකඟවන්නේ නම් ඒ හා සමගම භික්‍ෂුණී සාසනය ගොඩනැගෙන බව පිහිටවෙන බව තතාගතයන් වහන්සේ පෙන්නවා. ඒ අෂ්ට ගරුධර්ම මොනවා දෙයන්න අපි ඔබට පැහැදිලි කරා. ඒ අෂ්ට ගරුධර්ම හුදෙක් පින්වත්නි කාන්තාවක් දෙවැනි ගැනයේ කෙනෙකු හැටියට පහතට හෙලන්නට ගත් උත්සාහයක් නොවයි. ලෝකස් ස්වභභාවයට අනුගතව. ඒ භික්‍ෂුුණිය සහ භික්‍ෂූ අතරේ කිසිදු ආකාරයක ගැටුමක් අර්බු දෙයක් නැත්තං භික්‍ෂුුණය අභිමානවත්වී භික්‍ෂුව හෙලාදැකීම් වගේ දේවල් ඇති නොවන්න බුදුහාම්දු්‍රරෝ ඒ කරුණු කාරණා, විශේෂෙන් සඳහන් කළේ මංහිතනවා සම්බුද්ධ ශාසනයේ කාන්තාවට ලද නිදහස අපි අවස්ථා දෙකකදිම අවධාරණය කෙරවා බුදුහාමුදුරුවම වදාල මගේ ශාසනයේ අධිගම ලබන්න ඕ නෑම කාන්තාවකට භාග්‍ය තියෙනවා එහෙම ලබපු අය බුදුහාමුදුරුව අනන්දහාමුදුරුවන්ට පෙන්වා හොයි තර මේ මේ තැන්වලදි කාන්තාව අධිගමයට පත් වුණා විශ්ශාකාාවගෙන් බඳුල මල්ලිකාවගෙන්ද සඳහන් කළා ඒ හැමෝම අධිගම ලැබූ අයබව පෙන්වා කිසිද්දු බාධාවක් නෑ දැන් මෙහනි සස්නත් ඇති කළා එතකොට අපේ ශාසනයේ සෙව්ුවනක් පිරිස සම්පූණ වුණා ික් භික්‍ෂුුණී උපාසක උපාසිකා දැන් මේ හතර වර්ගටම නිවං දකින්න මගහෙලිකරගන්නට මේ ඔස්සේ මාර්ගය සකස්සුනාම්. විශේෂයෙන් භික්‍ෂුවහා සමානවම භික්ෂුුණියටත් සියලු වරත් ප්‍රසාධ සහිතව ඉතාම විශිෂ්ට ආධ්‍යාත්මික දිවියකට ප්‍රවේශවී නිමනින් නිවෙන්නට මගහෙළිකෙරවා. ලෝකයේ ආගම දහමකින් මේ නිදහසලද වෙනත් දහමක් තිබේදැයි බලන්න. සමහරවිට බටහිර සමාජවල කාන්තාවන් නිදහස බුක්තිවිදිිනවා. ඒ නිදහස සංස්කෘතිකමය වශය නරගත්තොත් යම්යම් භියෝගාත්මක නිදහසක් ඔවුන් බුක්තිවිඳින්. බුදු සමය තුළ සංස්කෘතික ගැහැනියක වී. සංස්කෘතික මාතාවක වී. සංස්කෘතික පුරවැසියක වී මේ සියලු වගකීම් වර ප්‍රසාද ලබමින් තමන්ට රිසිසේ මේ ශාසනය ඇතුළේ නිවේ සැනසෙන්නට මගහෙලි කලාායුරු මේ අනුව දකින්න පුළුවන් ඒ නිසා අද ඇෆකනිස්ථානේ අපි හැමෝම දකිනදේ මංහිතනවා මේ බනහන පින්න්නතුන් විවිධ මාධ්‍ය තුළ ඇෆගනිස්සාානයේ අද ක්‍රියාත්මක වෙන දේවල් ගැන අවධානයමු කරවා ඇති පසුගිය දා වාර්තාාවනේ පොලිස් කාන්තාව ගර්බනී පොලිස් කාන්තාවක් වැඩි තබා ගාතනය කළ බව එවැනි ඉතාම බිහිසුුණු කාන්ත වර ප්‍රසාධනැතං හිමිකම් අහිමි වී ඇති ටපිටාවල් ලෝක උදගැත වෙලා තියෙනවා අපේ රටේ එහමනතං ලෝකය අනකුත් බුදුදහමර ස්ථාපිතවෙච්ච තායි ලන්ත මෙයන් මාරය වට්නාමය කාම්බෝජය තේරවාදී බුද්ධ ශාසන තියන රටවල්වල කාන්තාව උපේමේෙන් නිදහස සහ වර ප්‍රසාධිත විතරක් නෙමයි ඇතැම් තැනක පූජනීය කාතාවක් ව. හමන්ට බොහෝමොහොඳට සැනසිල්ලේ සසර කෙටි කරගන්නට මම්පෙත් විවරවී තිබෙනවා. ඉතිං ඒ මම්පෙත් විවර කරගත්ත ප්‍රජාපති ගෝතමියගේ පරනිර්වාණය ගැනයි අපි අද කතා කරන්න. ඒ සඳහා පූජාවලී හා මුදුරුවෝ බුද්ධ පුත්‍ර හාමුදුරෝ පූජාවලයේ ආදාහන පූජා කතා පරිච්ෂේදය ගොඩ නගනවා. නම පරිච්චේදයක් තිස් හතරක් පරිච්ේද සහිත පූජාවලියෙහි විසිහයක් දේශන අනුහතරක් පුරා කතා කල අවසන් කතිබෙනවා මේ කතා කරන්නේ විසි හත්වනි පරිච්ේදයයි මේ පරි්චේදය මුළුමනින්ම ආදාහන පූජා කතා අනුවේදනීය කතා මෙ ලෝකයේ පළවෙච්ච බුද්ධ මතාාව බුද්ධ මතා යන ගෞරවය ලබන්න පුළුවන් වෙන්න ලෝකයේ එකම එක මතාවකට පමණයි ඒ මතාව රජාපතිගතම එතකොට රජ මෙහෙසියක් වෙන්න පුළුවන් රජ බිසවක් පෙන්න්න පුළුවන් රජ ඇමතිනයක්වෙන්න පුළුවන් යව රැජනයක් පෙන්න්න පුළුවන් මහ රැජනයක් වෙන්න පුළුවන් ඒත් බුද්ධ මතාවක් පවෙන්න බෑ එනිසා බුද්ධමතාවක් වීම ලෝකයේ සාරා සංකකල් ප ලක්ෂයකට එක්කෙනෙකුට ලබන්න පුරුවන්දය. එතකොට ඒ නිසා මේ ඒ උතුම් තත්වය ලද මහා ප්‍රජාපති, ගෝතමිය සසරෙන් නිමේ සැනසනාකාරය. දීර්ග කතාවක් සංශිප්තව ඔබවෙත්තට රැගෙනෙන්න්න ම කැමති එහි මුල් කොට සසාද දවස. අගකොටස ඊළඟ සතියේ දෙවනි ඊළඟ දේශනාවෙනත් ඔබට මේ ආදාහන පූජා කතාව මම ඉදිරිපත් කරනවා. ප්‍රජාපති මෙහිනිය වාසය කළේ විශාලා මහනුවර ලිච්ෂවිරජුන් විසින් සකසා පූජා කෙරවුව මෙහෙනවර ලිච්ෂ විරජවරුන් ද විශාලා මහනුවර කෝටාගාර ශාලාවෙදී තමයි ප්‍රෞද්්‍යාව ලැබුයි අ්ටගර්ධර්ම පිළිගත්තේ ලිච්ෂ විරාජදරුවෝ ඒ පන්සිය එක් දෙනා වහන්සට වැඩසිටින්නට සකස් කලා ආරාමයක් ඒ ආරාමය තමයි විශේෂය මෙහෙන වර කියල්ල කියන්නේ භික්‍ෂුුණ ආරාමය. ඉඩ පස්සේ එහි වැඩසිටිනකොට ඒ රජුමයි මේ අයට දානය දුන්නේ සව්පසදාානය වලඳලා ඒ අතරේ කලින් කලට ගොස් බුදුනුද දැක වරංවර වරින්වර බුදුරජාණන් වහන්සේ දකින්නේ යනවා ඒවගේ බුදුරජාණන් වහන්සේ බුදුහුද කලින් කලට එනුවරට ගොස් උන්වහන්සේ ආදී වූ සියලු සතුන්ට ලෝව වැඩ කරමින් දනවස ලිසරා එතකොට දැම් බලන්න පින්වත්න ප්‍රජාපති මහා තෙරණින් වහන්සේ බුදුහා මුදරුවෝ බැහැ දකින්නන්නේ යනවා වරිින්වර බුදුරජාණන් වහන්සේත් ප්‍රජාපති ගෝතමිය බැහැදකින්නට විශාලා මහනුවරට එනවා වරින්මර ඒ අයට අනුග්‍රහ වෙනුවෙන්. එකල සද්දහ සස්්‍යය සත් ලිච්ච විරජුන් අපි මට කලින් ඔබ මේ ලිච්ච විරජුන්ගේ උපත ගැන පවා කිව්වා විශේෂවෙන් ගංගාරෝහන ආරෝහන පූජා පරිච්චේදේදී විශාලා මහනුවර ුන්ිය හටගත්ත වෙලාව මේ ඒ කතාව අපයබට කියාතිගෙන. අප්‍රමාණවතරතුරුයිඉදිරිපත් කළා හද්දහස් හස්සී හතක් රජවරුන්වාසය කළ මේ නගරෙහි එම බිසෝවරුන් සිටුවරුන් ඒවගේ අම්බපාලි කාදී ගනිකාවරුන් ගනිකාවන් ශ්‍රද්ධාවන්ත සත්වයන් බුදුන් පෙරමඟට නොයෙක් පූජාබාණ්ඩගෙන ඔවුනවුන් පරයාගුස් මහත් උත්සවයෙන් බුදුන් වඩාගෙන කූටාගාර්ශාලා වෙහි ලූහ. එක දවසක් බුදුරජාණන් වහන්සේ. විශාලා මහනුවරට වැඩම කෙරු හම බලන්න කොච්චර සෙනගක් හද්දා සස්සීයක් රජවරු හද්දාස් සද්දහස් සස්්‍යය හතක්. ඒර ජවරුන්ගේ බිරිදෑවරුත් එහෙම හිටිය. ඊළඟට සෙටුවරු ඊළඟට ගනිකාවන් ගනිකාවන් කෙලකයන මේ අදදවසේ අප නම් කරන වෛශ්ෂාවන් නොයි. අද අපි ගනිකාාවක කියන්නේ වශ්්‍යාවන. එකැන්නේ යි වීදි සරනාාලියන්නේ රන්බණඩා සැනවි රත්න ලිය ගුණදස කපුගේ ගායන ලඳුන්නේේ ලඳුනේ කියල ගීතයක් තියෙනවා. මංහිතනව ලංකාවේ පරමු වතාවට ඒ අබිසරු ලියන් හෙවත් වීදිසරණ ලියන් පිළිබඳව අවද්‍යානය යොමු කරපු වැදගත් අවස්ථාව. ගාත් දෙනෙක් ගීතය විඳල්ල තියනවා. ලදුුනේ ලඳුනේ කියන ගීතයේ ගොුණදස කපුගේගේ හඩිින් ගැයි. එ ගීත ලිව්වේ අපිට අකාලේ අහිමි වූ රන්බණ්ඩා සැෙනවිරත්න නම්මූ නේතිච්චතුමන් එතුමාන් රාධපුරේ ඉපදිච්ච කෙනෙක්. එවැනි වටිනා ගත රාශ්්‍යයක් අපිට උරුම කරපු කැනෙක්. එතකොට මේ අනුව මෙතන මේ අම්බපාලිකාදී ගනිිකාවන් කියල වහම එයින් කියෑවෙන්නේ අර වීදිසරණලයක්න් නොව මේ ගොල්ලට කියන පුරාංගනාාවන් පුරාංගනාාවන් නගරේක ලස්සන කරන කතුන් ඒ ගොල්ලො ඇත්තටම මට හිතනවා. ඒකත් කිසියම් තන තුරක් විය හැකි. ඇති මේ ඔක්කෝම ද මේගොල්ලො වී අද වශ්‍යාරතින් කියන නම් බුදුහාමුදුරුවයනකොට හැගෙන්. එහෙමන ඒ ඔක්කෝම බුදුහාමුදුරෝ වඳින්න කටාගර ශාලාවට පැමිනිා. එනුවර රුවන් සූත්‍ර දේශනාව කොට ජනපදරෝග බයරෝ පලවා පොකුරු වැසි වස්වා බුදුන් තමන්ට සුවසෙත් කළ තැන් මෙොෝ මතක් කරනවා. මීට කලකට පෙර මේ විශාලා මහනුවර තුන්බේ ඇති වෙච්ච වෙලාවි. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කොට රතන සූත්‍රය දෙසා වැසි වස්වා ඒ සියලු දුක් දොම්නස් බිය පහකරපු හැටි එදා ඉඳං. මේ නගර වැසිියෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප්‍රමාණ පුද පූජා කළ අයුරු මෙසිල්ල මේ අය සිහිපත් කරනවා. එදවස් මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුදුන් වැඩි පවත් අසා මෙහෙනවරේ වැඩසිටින ප්‍රජාපති ගෝතමිය ටාරංච වෙනවා කූටාගාර්ශාලාවට බුදු හාමුදුද්‍රෝ වැඩිය කියලා ඇය මොකද කළේ සකසාහැද පෙරව පාත්‍ර දරා පන්සීයක් මෙහින්න්නන් පිරිවඩ මනි කවච්චලූ පන්සීයක් ඇතිනිි පෙලක්සේ බුදුන් පෙරමගට ගොස් බුදු පුද් පුදා හිටිය. බුදුරජාණන් වහන්සේ කොටාගාර ශාලාය වැඩසිචිනකොට ඒ අස්සලට වැඩම කරල පෙරමගට ගිහිල්ල හිටිය. ඉට පස්සේ බුදුන්ගේ සෝභහ දැක අතිස් සන්තෝෂයෙන් පිනපිනා නැවත තමන් වහන්සේගේ මෙහෙනවරට ගොස් ද පර්යංකයෙන් වැඩහින්ද මෙසේ සිතුවා දැන් ප්‍රජාපති ගෝතමී මහතෙරණිය පන්සීයක් තෙරින් සමග බුද කෝටාගාර ශාලාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඳලා නමස්කාර කරලා ආපහු මෙෙනවරට ගිහිල්ලා මහාප්‍රජාපති ගෝතමී තෙරණිය මහතරණිය බද්ධ පර්යංකේෙන් ඉඳගෙන වාඩිවෙලා මෙන්න මේ විදියට කල්පනා කළ බව දැක්වෙනවා. බලන් ඇසිතූ දේ මපුතනුවන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉතා අනනය අනග සීමාවක් නෑ මගේ පුතනුවන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉතා අනූනයහ ඉතා සමගියහ ශ්‍රාවකයෝ බුදුන්ට හොබනාහ බුදුහු ශාවකයන්ට හොබනාහ වඩන කළපවා ශ්‍රාවකයන් හා සමග තමන් වහන්සේ දිගාවනසේ ආවඩනසේක. එසේ හෙයින් බුදුහු අනූන වූ ශාවකයන් කැමතිසේකය. එහෙම මහාප්‍රජාපති ගෝතමී තෙරණය කල්පන කරවා. බලන්නමගේ පුතා බුදුරජාණන් වහන්සේ ශාවක්‍යෝ කොයි තරං භක්තියෙන්. තර විශ්වාසය උන්වහන්සේගේ වැඩ සිටිනවාදල්වා බුදුන් බුදු වූ දවස් පටන් පිරිනිවන් පැ එක ශ්‍රාවක කෙනෙකුත් නැතිසේ දැ අ එක කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවනට පැමිණිල බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙතෙක් කළ පිරිනිවනට පැමිණි එකදු සත්ව කෙනෙක් නෑ එකඇන්නෙ තවුම කවුරුවත් පිරිනුවන් පෑවෙන ඒගන සන්තෝෂ වෙලා අහෝ සාදුූ අෝසාදුූ තුන් යල ප්‍රීතිීන් උදන් අන තුන් වරක් සාදුු සාදුු සාදු කියලා ප්‍රීතිය පල කල්ලා පුතනුවන් වහන්සේගේ ශාසනයහි ඕනේ කවර කලෙකවේ දෝහොයි අනාගතය බලා නොබෝ කලකින් අ්‍යා කොන්ඩන්න සාරිපුත්‍ර මෞද්ගල්්‍යයාන කේම උත්පලවන්නා නන්ද රාහුල යශෝදරා මේ හැම දෙනාම බුදුරජාණන් වහන්සේට පළමුුව පිරිනිවන්පා නිවන්පුර යන හැටිත් මහපජාපති ගෝතමී තැරණින් වහසේ දකිනවා. එඔක්කම බුදුහාමුදුරන්ට කලින් නිවනට යන අහිරු දකිනවා. එනිසා, සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යමනියාව සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍යනියාව මේ හොඳර මතික තියාගන්න මහා ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ කල්පනා කරන්නේ සියලු සංස්කාර ධර්මයන්නේ අනිත්‍යනයාව ලෝකවාසීන්ට ප්‍ර්‍යක්ෂ වනනියාව කරතලා මළකයක් සේදැක අපේ කියනනේ අතෙහි තියෙන නෙල්ලිගෙඩියක් වගේ කියලා බුලක්් වගේ නෙල්ලිගෙඩිය අතේ තියනට එක ඇම්ඹුල දැනෙන අන්නේ වගේ හොඳින් වටහාගෙන බුදුන්ගේ ශාසනයහි මතුවන්න වූ ඌනතාව මාවැනියන් දක්නය නොයිදයි. එකන්නේ මාසිටියදී මාජීවත්ත සිටියදී බුදුහාමුදුරුවන්ට පෙර මේ මේ අය පිරිවන් පාන්ට නීමිතයි එං ශාසනයේ ඕනතාවක් වෙනවා අඩුවක් වෙනවා ඒ අඩුව දකින්න මම සූදානක් නෑ අනේ විදියට තමයි කල්පන කරේ. මවපියන්ගේ පරිහානිය දරුවන් දැකීම ලෝක සාධාරණ ධරමය මේ ප්‍රජාපති ගෝතුමී තරණය කල්පනා කරන. මවුපියන්ගේ පරියානිකෙන් මවපියන් විය පත්වෙලා විනාස වෙන හැටිය දරුවන්ට දකින්න ලැබීම ප්‍රශ්නයක් නැහැ. එක ලෝක සාධාරණ ධර්මයක්. එතකොට දරුවන්ගේ පරිහානය දෙමෝපියන් දැකීමනම් ඉතා නුදුටුමනා ධර්මයක්. අපිට අද ගා කවෙලාවට මේ නොදුටුමනා ධර්ම ඕන තරං ඇහෙන් දකින්න තියෙනවා. ඒවා ඇත්තටම සිදදු නොවිය යුතු දේවල් සාමාන්‍යයෙන් ලෝක ධර්මතාවේ තමයි තමන්ගේ බාලපරම්පරාව වැඩිහිටි පරම්පරාවගේ අවසංගමන් යනවා දැකීම එහමන තුව වැඩිහිටියෝ බාලපරම්පරාව අවසංගමන් යනවා දකින්න නැහැ දකිීම ලෝක ධර්මය නොයි ඒක ලෝක ධර්මතාවයට එරෙහි වනි තාපිටාද ඒ ඒත් ස්වභාවය දකින්න පුළුවන්. ඒ තත්ත්වයට අද විශේෂෙන් කොරෝණ වෛරසය ඇතුළේ ඒ අවාසනාවන්ත තත්ත්වය සමහරවිලාවට ඇවිල්ල තිබෙනවා. එක්සේහෙයින් මාම පළමුකොට පුතනුවන් දැක්කදී ශාන්තිපුරයට නික්මුව මැන මනයි.ඒ නිසා එතුමිය කල්පනා කරනවා බුදුන් සිටියදීම මා පරරිනිිටවාන්ට පත්වෙන් වූ. මා සිටියදී බුදුන් හෝ බුදුන් පරෙන්වාට පත්වීමෝ සුදුසුනෑ. ඇදැන් බලනවා තමන්ගේ වයසකීයද ග දෙනෙක් මේක දන්නේ නෑ. බලන්න වයසකීදදිද පරෙන්ට පත්වන්නේ කලා අපේ සද්ධාවන්ත පුුණ්‍යවන්ත ශාවකයෝ බණහන දන්නවද අහල තියනවාද බලන්න පූජාවලි හාමුදුරෝ ඒ අපට කියන හැටි පූජාවල හාම්දුරුවෝ කියන ඇසිතු හැට. මාගේ මෙවකට වයස් කෙතෙක් දෝ හෝ ආයු කෙතෙද්දෝ හෝ බලන සේක් වයස ආයුස කොච්චරද කියල බල තමන් වහන්සේ පංච කල්්‍යයානේ යුක්ත වූ ස්්‍රීන් කෙරෙහි අන්තර්ගත වූ හෙයුණු මහත් වූ පින් බල ඇති හෙයිනෝ බුද්ධ මාතා හෙයිනුඒවක දක්වාස නරකෙන්දක් නොනැගිල ධන්ත චලනාදී විලිපිළියක් නැතුව. සොලොස් සැවිරිදි වයසක් සේ පෙනෙන බවක් මිස එතකොට පුුණ්‍ය මහිමෙන් ගතින් පිරි නහුණු කෙනෙක් පිරිහි නොගිය කෙනෙක්. ගතින් පිරිහි නොගිය කෙනෙක් එහත් ගතින් පිරිහුණේ නෑ හරියට සොලොස් සැවිරිදි යවෝනියකගේ ස්වභාවයයි හැබැයි වයිසක යද එක්සිිය විසි හවුරුද්දක් වයස්ගියය ඇ අවුරදු එක්සිය විශ්සකවයසට පත්වෙලා දැ. සාමානින් මනුෂ්‍රයකුගේ ජීවිතයේ පරමායිුෂ බිහෙවින් ඉක්මවාගේලා. නමුත් ආයුසංස් කාරයද එවකට කෙළවර වූසේ දැක දැන් ආයුෂත් අවසන් බුදුන් දැක අවසරඉල්වා ගෙන නිවන්පුරයට මුණමැනමයි සිතුූ සේක ආන්න පිරිනිවන් පාන්න තීන්දු කළ හැටි. පැහැදිලි නේද ඇ පිරිනිවන් පාන තිීන්දු කළේ එහෙමයි. එතකොට ඇ කල්පන කරන්නේ මේ සාාසනයේ ඌනතාවක් දකින්න ඌනතාව යන නොබෝ කලකින් මෙ මේ මේ මේයයි පිරිනිවන් පානින්න. එතකොට සාසනයේ ඌනතාව අඩුවක් වෙනවා ඒ අඩුවදකින්න මගේ පුත්තුගේ ශාසනයේ ඒ අඩුව දකින්න මම සූදාන නෑ. දෙවනුව කල්පනා කරනවා ඇය කල්පනා කරනවා මෞපියන්ගේ පරිහානය දරුවන් දැක්කටකාවක්නෑ හැබැයි දරුවන්ගේ පරිමාානය මව්පියන් දැකින එක හොඳනෑ. පරිහානය කෙළමිතන කිව්ව නැතිවීම. මෞපියන්ගේ මරණය දරුවන් දැ දරුවන් දැක්කට කමක් නෑ එකතමයි එබිය හැකිදේ. හැබ දරුවන්ගේ වියෝව, දෙමූපියන්ට දකින්න වුනොත් ඒක ලෝකධර්මතාවෙන් පිට. ඒ තත්වයට පත්වෙන්න මං සූදානක් නෑ. ඒ නිසා බලනවා දැන් නිවන්නැට නැතම් පිරිනිිවයීමට යන්නූනේ වයසබෙහිවින් හොඳයි. එක සය විස්සයි, ආයුසස්කාරය අත්හරන්න. ගතින් පිරිනොවනත් ආයුසපිරිහිී තිබෙනවා. ඒ නිසා දැන් පරනිර්වානයට, බුදුන්ගෙන් අවසරගන්නූනිි කියලා තීන්දු කලාා. මේ කාරණෙන් අහස් පොලො ගුගුරවාලු පෙරහරක්. අහස මේ ලෝකයේ පහළු අතිශය දුර්ලභගනේ බුද්ධ මාතාවක් පරනිර්වානයට පත්වෙනවාය කෙළ තීන්දු කළහම එයින් ස්වභාදහම පවා සසල වූ බවතමයි බුද්ධ පුත්‍රහා මුදුරුව අපට මෙහිති සඳහන් කරන්නේ. නිවන්පුර යනු සඳහා බුදුන් අතින් දැන් අවසර ඉල්වායෙමීද අනෙකුත් තමන්ගේ මෙහෙණින් වහන්සේලාටකුව ැන් බුදු හාමුදුරුවෝලඟට කි හිල්ල මම පිරිනිවන් පාන්නට අවසර ලබාගන්න කියලා.ඒ අනුව පන්සීක් මෙහනින්නන් පිරිවරා මෙහෙනවරින් නික්ම මෙහෙනවර අරක්ගත් දෙවියන්ට පින්දිී. එකත් ඉතාවැතගත්. මේ මෙහෙනවරට අරක්ගත්ත කිසියම් දෙවිදේවතාව කෙනෙක්කකින්නුවනං ඒ හැම දෙනාටම පින් පෙද්දීල තමයි මේගොල්ලු පිටත් වනේ. ගිල්ලා සද්ධහ සස්්‍යය සත්බිෂෝවරුන් ආදියූ බොහෝ ස්ත්‍රේ සමූහායට ඕවාතෙපුුල්දී. තමන්ට මෙතෙක් කාලයක් උපස්ථාන් කළ දානමානදුන්නු ඇපඋපස්ථාන කළ සියලුම රජබිසවරුන්ට ඔවා අවවාදදීලා කෝටාගාර ශාලාවට ගිහිල්ලා. බද එක පndiද tabගද tabගම අගමවචවරpitaතා සදමකදනate taya jaතගම ස වito yang suග රූපකායෝ මයා තව අනින් දිිතෝ දම්මතනු මම සංවට ටිතෝතය මේ විදියට ගහතා රාශයකින් තමන්ගේ අදහස් මහා ප්‍රජාපති ගෝතමි තැරණින් වහන්සේ බුදු හම්දුරුවන් ඉදි්‍රිහි තබනවා මේගතා මලාවිෙන් කියාසිටින්නේ. දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණෙන් අනු යංජනයෙන් අනුපමෝූ රූපකායෙන් බබලන මාගේ පුතනුවන් වහන්ස ගෞතම බුද්දුරාජාන් වහන්ස බුද්ධරාජයන් මහන්ස නුඹපා පිස බිස්ස පවා දෙවි බබුන්ට මුදුල්මල් කලාවූ වීරපුත්‍රයාණන් මහන්ස. ඔහොම ලස්සනට ආමන්ත්‍රණය කල්ල කියනවා. මේ ජාතියෙහි කුසින් නොවැදූ බවක් මිස නුඹට මහපෙම් කොට කිරිමා කම් කනෙමි එසේහි මම නුබගේ මැනීම් නොබමගේ දරු දෑය එසේ බවක් මිස පෙරලා මෙම ජාතියහිම ආර්ය කුසිං වදාලු හෙයින් මම නුබගේ දියනයමි නුබමගේ පියාන යම්සානු කම්පිත බවක් දැනෙන්නේ නැද්දශ්්‍රාවකන්නේ. බුද් හාම්ද්‍රෝ ළඟට ගිහින් කියනවා මේ සංසාරි පුරාම ඔබ මගේ කුසින් බිහිු කළේ මේ බවයේ මගේ බැදෑනියගේ කුසින් මගේ සහෝදරියග කසින් ඔබ බිහිවුණේ ඒ මමයි බුද්ධමතා මමයි ඔබ කිරිපොවා හැදුවේ ඒ නිසාම ම ඔබේ මව ඔබ මගේ දරු හැබැයි? ආර්ය කුසිං වදාලූ හෙයින් මම නුඹගේ දියනියමි නුඹ මගේ ප්‍යාන එතකොට බුදුහාම්දුරන්ට මහා ප්‍රජාපති ගෝතමී තෙරින් වහන්සේ කියනවා මම නුම්බගේ දියනියමි දැන් මගේ පුතා නෙමී මම මේ ආර්ය ජාතියෙහි උත්පත්තිය ලබාදුන්නේ ඔබ වහන්සේ මට නිවන් මගහදාදුන්නේ ඔබ වහන්සේ මට ඒ නිසා මම ඔබ වහන්සේගේ ආර්ය දියනිය න ඔබ වහන්සේ මගේ ප්‍යාණන් වහන්සේ. කොචර ලස්සන සම්බන්ධතාවක් මෙහි ගොඩනගනවද කියල බලන්න. මොනතරන් විසිතුරුද ලස්සනද. දැන් එහෙම කියලා මහපජාපති ගෝතමිත්‍රණින් වහන්සේ මේ ගාතා මාලාව ඔස්සේ දීර්ග කතාවක් කියනවා. ඒ එක තැනක් දෙකක්විිතරක් මම ඔබට කියන්න ස්වාමීණි මම පෙර නුබවහන්සේගේ තෙලරූපකාය පමණක් පෙම් කොට වැඩීමි දැන් නුබවහන්සේ සාන්ත ධාන්ත වූ අජරවූ අමරවූමාගේ ධර්මකාය සකසා වඩා ලන ලදහෙන් මා නුම්ඹට කල දරු ම කමට නුඹදැන් මටකලාවූ දරු මා කම්ම සියදහස්කුණයෙන් වඩ කෝ අරර කලින් කිවව වගේ ම ඔබගේ කය හැදුව ඔබගනාවල කිරිපොවල අතපය නිසිතැන තබල පිරිසිදුව ඇඳුම් අන්දල නුබේ කය පෝෂණය කළේ මම හැබැයි මගේ ධර්මකාය පෝෂණය කළේ ඔබවහන්සේ ධර්මකාය පෝෂණය කළේ ඔබවහන්සේ මා කළදේට වඩා ඔබ මටකලදේ උතුම් ඔබට කළදට වඩා ඔබ මටකලදේ උතුම් කියලායි ප්‍රජාපතයේ ගෝතමී තෙරණය කියන්නේ එතකොට ඔය විදියට දීර්ග අදහස් රාශ්්‍රයක් මහාපජාපති ගෝතමී තෙරණීන් වහන්සේ මතක් කරනවා හරිම අනුවේදනියයි ඇත්තටම තාම ලස්සන ඉදිරිපත්කිරීමක් මේ වෙනස මම ඔබවහන්සට කලදේ මේ කයි නමුත් ඔබවහන්සේ මට කලදේ ඊට වඩා වෙනස්. ඔය විදියට දීර්ගව අදහස් දක්වමින් ඇ මෙසේ කියනවා මම වනාහි සංසාර සාගරයෙහි නොයෙක් ජාතියෙහි නුඹ වදා මේ ජාතියෙහි ම භූනනියන් වැදූ නුම්ඹ වැඩු පින් පමනකින් සංසාාරෙන් ගොඩනැගී නිවන් මහමියර බයනැතුව විඳිමින් සිටි. තයනිසාම් මේ සංසාරය හැමදාම මගේ කුසින් වැඩු බිහි කල ඔබ මේ ජාතිය මගේ සහෝදරියක කුසිෙන් බිහි වුණු ඔබ හදා වැඩු පිනෙන් මටාද නිවන් මග එලි වෙලා තිබෙනවාඒවගේම කජපති ගෝතමිය කියනි අදහස් සූත්‍ර පිටකේ ප්‍රජාපති ගෝතමී අපධාන පාලයේ දීර්ගව මතනවා තාමදීර්ගෝ පිටු අතලියක් පණක් තරන් දිගට අපධාන පාලියෙහි මෙ විස්තර කර තිබෙනවා ඒ කොටස් කියවා තමා කතාකරවා අපේ බුද්ධර පුත්‍ර හාමුදුරුව මේ අදහස් මෙහි ගොනු කරන්නේ ඉතාම රාමණීය වර්ණනා වකින් කොටසක් තවදුරටත් ඔබහමුය තබන්නවා කැමති. ප්‍රජාපති ගෝතමියගේ මෝහේ නැංවුණු ඒ වදන් කතාකරවා අපට දක්වන අයුරු. රජුන්ට මව්වන්නා වූ අග මෙහෙසිනි වන්නා වූ තනතුරු ලබන ඉශ්‍රී මේ ලෝකයේහි සුලබවන්නාහ කන්දටාගැන්. රජුන්ට අම්මලවන අය රජුන්ට අග්‍රමහේ ශිකාාවන් වෙන අය රජුන්ගෙන් විවිධ තනතුරු ලබන අය මේ ලෝක හරි සුලබයි බොහොම සුලබයි දැම් බලන්න මේ විශාලා මහනුහර විතරක් හද්දා හස්සය හතක් රජවරුන්ට මොවවෙච්චයිනවා හද්දා සස්්‍යය හතක් රජජුරුන්ට බිසව්වෙච්චයින්වා තනතුර ලබ ශ්ඉන්නවා ඒ බුද්ධමතාවෝයැයි යන මවැනූ තානාන්තර ලද ඉශ්‍රී කප් ලක්ෂයන අසංකේයක නුද දුර ලබවන්න. එනිසා කල්ප ලක්ෂයක් ඇතුළේ මං වගේ බුද්ධමතාවක් නං බිහිවෙන්නනෑ. සසුකල් තබා සාරා සංඛක ලක්ෂය තුළත උපන්නා වූ රාජ මහිසිකාවරු අසංඛ්‍ය ගන කාලෙහි නැත්තං සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය පුරා රාජමහිකාාවන් වෙච්චාය අසංඛ ගනන්න රාජමාතාවරු අසංඛ ගන බ හැබැයි බුද්ධමතාවරු අසංඛ ගනන්ද ඔවුන් කියීද ඇම අටවිසි දෙෙනයි සියලුම බුද්ධමාතාවර විසි අටනයි මේ ආදී කාරණයනු ද ම ලදुවා ව ස්ථානාන්තර ඉතා දුර්ලබය එසේ හෙෙන් ස්වාමීන මම ඉස්್්‍රී ජාතිය නුත් අග පැමිණියමි ඉස්್්‍රී ජාතිය නුත් මේ ප්‍රජාපති ගෝතිය කියෙනවා මම ස්್්‍රී ජාතියක ඉපදිලා එහි අග್්‍ර තැනට පැමිණා ම කලා ව ප್්‍රාර්ථනාවසාදාගත්තා එක්සිಯ විසිಯ රුද්දක් ආයුವළදවා නබගේ නිර්මල ශාසනයේ නිවන්පුර ලබාගත්තා මට අවසර දුන මැනව. මට අවසර දුන මැනව. අන්න එහෙමයි ප්‍රජාපති ගෝතමිය මේ බුදුරජාණන් වහන්සි විතින් ඉල්ලා සිටින්නේ. ආයාචනා කර සිටිනවා. එතකොට බලන්න නිකම්ම ගින්මම් පිරිණවන් පානව කියලා කිව්වෙ නෑ. එකපාටම ගේල මට පිරිුවන් පාන අවසර දෙන්න කිය ඉල්ලුව නෑ. ්‍රජාපති ගෝතමිය බොහෝ දීර්ග කතාව දිගවැනුමක් දිග සිහිපත් කිරීමක් කාන්තාවන් දසදහස්ගනනක් නිදසුනට ගැනීමක් අතරේ තමන් වහන්සේ කාන්තාවන් අතරේ අගග්‍රම කාන්තාව වුනාාය අග්‍රම ගැහැනිය වුුණාය ඒ නිසාම එසේ වී නිවන්සාදාගත්තායය ආද වශයෙන් මෙහිදී බුදුන්හමේ මේ කරන ප්‍රකාශනය බුදුරජාණන් වහන්සේට මංහිතනවා අවසර නොදී ඉන්නට බැහ විශේෂෙන් මහාප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පාන්නට ලබනම අවසරය ලබාගැනීමේදී එක ඉල්ලීමක් කරනවා බලන්න එක ඉල්ලීමක් ඒ ඉල්ලීම හරිම පුද්දුමසාහගත ඉල්ලීමක් ඇ මොකද කියන්න ඇට මේ අන්තිම මොහොතේ මං පුංචිකාලෙ නාවල කවල පොවල හදලපු බුදුසිරුරේ ඒ සුවිශේෂී බුදුලකුණු මට බලන්න ඕනි දැන් මේ අන්තිම මොහොතේ බලන්න එහෙම කිව්හමට සවනක් ්‍රසිං දිලියන තැල නුබගේ මනෝහර වූ රූපකාය මදක්මට දක්වා වදාල මැනව. බුද්ධ රූපකාය මදක්මට මේ අම්ම කනෙක් මේ අහන්න මේ ඉල්ලන්නේ කිසිදුවාකාරයක ප්‍රේමයකින් හෝ ආශාවකින් හෝ නොව බුදුරලකන්නු බලා පිරිනිවන් පාන්නතයි. තැල උරමඩලෙන් සුගත් සිවර මදක් ඉවත් කොට වදාල මැනව. වෙන ලෝකෙ කවර කාන්තාවක්ද බුදුහාම්දුරුවන්ට එහෙම කියන්න පුළුවන්. අම්මට විතරයි. අම්ම කෙනෙකොට විතරයි ඒ කතාව කළ හැකේ. උර මඩලෙෙන් සුගත්සිවර මදක්කිවත් කොටවා දාළමැෙනවා. සෙස්සේ නුඹගේ රූසිරි බලාවැද නිවන්පුර යනු කැමැත්තෙෙන. අන්නඒක තමයි පින්මත්නි අවසාන වශයෙන් කරපු ඉල්ලීම බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම ඉෂ්ඨ කලා ප්‍රජාපති ගෝතමියගේ සංසිින්දෙව්වා ඒ අනුව පෙඩිනෙවනට සම්මුදුන් හැටි අපි ලබනසතියේ දේශනාව තුළින් ඔබට කතා කරන්නට බලාපොරොත්තුවෙනවා අද ප්‍රජාපති ගෝතමියය හිතුවේ තමංගි ජීවිතය අනිත්‍යතාවමයි මෙනෙහි කළේ මෙහෙනවරට වෙලා අපි ඒ අදහස් ඔබට ඉස්මතු කළ එනිසාමේ අනිත්‍ය ධර්මය ගැන කියවෙන ඉපැරණිගීයක් කට සවන් දෙන්නටයි කල්පනා කෙරුවේ බුද්ධ රාජ ගැන කියවෙන මනි රාජ ගැන කියවෙන A රාජ්කායනා කරපු නාමේ නොදිරණා කුණුකය දිරනාා අරුමෙකි සෝභා සංසාරයේ. ඒ සද්ධර්මයේ දේය විස්තරෙන් ශාන්ත ශ්‍රී මුණරාජා අනිත්‍යධර්මේ සත්‍යපාදන දෙෙස් ලෙසිං මුණරාජා මනිරාජා ධර්මරාජා බුද්දුරාජා අග්‍රරාජා අසන්නට අපි ඔබට ඇරයුම් කරමින් කුණ්‍යාන මෝදනාවට පිවිසෙනවා. කළුතර උතුර උද්ගල් බඩ කුරුදුුවත්ත පාරේ. සමිතවිලාහි පදිංචි කේටී පත්ම සිරි මහත්මයි අද දායකත්වේගෙන ක්‍රියා කරන්නේ එොලොස් වසකට පෙරාතුව මිනගිය එKේ ඇසලින් නෝනා මෑණියන් වහන්සේ කේටී දිලෙස් සිං්ඥෝ ප්‍යාණන් වහන්සේ කේටී කුළතුංග කේටී පේමචන්ද්‍ර කේටී චූලසේනයන සහෝදරයන් වනිගසේකර සහෝදරයා හා. බිරිඳගේ පියාවන එම්ේ දන්දිිරිස් සිං්ඥෝ ඇතුළු මියගිය සියලූම දෙනාට පුුණ්‍යානුමෝදනා පිණිසයි. ඔබගේ මේ නම් කළ නොකළ සියලු දෙනා අද දවසේ මේ මොහොතේ මේ උතුම් ධර්මාණි සංසය අනුමෝදන්වේවා ස්ුවපත්පේවා නිවනින්ම සැනසේවායි අපි සාධූඛ්‍යයාා පුුණ්‍යානුමෝදනා කරනවා. සුජීවත් සිටින එගේේ බද್්‍රා. මල්වත් ආදරණය භහර්්‍යාවමරිනෝනා හපුවාරච්චි විශේෂයෙන් අනු වසක් දිගාසිරි ලබාසිටින ආදරණිය මෑණියන් වහන්සේනයට එතකොට ඒතුමා ප්‍රාර්ථනය කන තමන්ගේ ආදරණය බිරිඳටත් බද්‍රා මල්වත්ත සහමරි නෝන හපුවාර්චි ආදර මෑනියන්ට මේ අයට නිදුක් නිරෝගී සොය ඒවගේ සියලු දොස් බැහැරවෙලා දීර්ගයුෂ ලබාගන්නටත් සෙලු නෑදැ හිතවතුන් ටත් දේශකන් වහන්සටත් නෙත්කාරිමණ්ඩලටත් ලෝකවාසි සියල දෙනාටත් නිදුක් නිරෝගී සොය ප්‍රාර්ථනා කරනවා උතුරු කළුතර උද්ගල් බඩ කෘරදුුවත්තපාරේ සමිත්ත විලානිවසේ පදිංචි කේටි පත්මසිරි මහත්ම ඔබතුමාටත් නිදුක් නිරෝගී සොය වේවා චරජීවනය වේවා සිල් ප්‍රාර්ථනාව නිිෂ්ට්‍ර සිද්ධ වේවා. යහෙන් වවැஞ்ச බේවායි අපි ප්‍රාර්ථනා කරනවා ධර්මශ්‍යවනය කළ සිලූම දෙනාට මේ උදාරපු්‍යෙ මහිමය නිමණින් සැනසෙන්නට හේතුවාසනාවේවා ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මෛදදිිකා පු්ඥන්ත අනුමෝදිිතුවා චිරංරක්खන්තුසාසනං චිරංරක්හන්තුදේසනං චිරංරක්खන්තුතුවං සදා